ඔන්න එහෙනම් අපි කුරුණෑගල තියෙන ආශේන්ගේ බික රෙස්ටෝරන්ට් එකට ගියා බිරියානි කන්න. ඉතින් අපි ඕඩර් කරේ ලාජ් එකකුයි රෙගියුලර් එකකුයි. මොකද අපි තුන්දෙනෙක් හිටපු හින්දා ලාජ් එකක් දෙන්නට සෙට් වෙනවා සහ වෙනම රෙගියුලර් එකක් ගත්තා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි රිවියු කරමු ආශේන්ගේ බිකේ බිරියානි. මොකද චිකන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ එග් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ ටික තමයි මෙයාලගේ බිකේ පෝෂන් එක. බලු මේක ටේස්ට් කරව කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ හොඳ පෝෂන් එකක් තියෙන අපි කාලා බලමු. ඒ වගේම මේ ඔයාලට ලාජ් එකක් ගත්තොත් එහෙම ඔයාලට වෙනම සොෆ්ට් ඩ්‍රින්ක් එකක් හම්බ වෙනවා. මේක ෆ්‍රී හම්බ වෙන්නේ. වව් වව්. මේක චිකන් එක සුපිරි නම දිනනවා. අඩෝ වට්ටක් නේද? වට්ටක් වල රහයි නේ. මේ වට්ටම රහයි අපිට මෙනවා මේ කරි එකක් දෙනවා. ඒක වට්ටක්ම මොකද දන්නේ? වට්ටම රසක් මේ බුරියානි වල දැම්මට පස්සේ. බුරියානි ගද්දි කන්න ජුබිරේන අනාගර. ඒ අය මේක හොඳටම අනාගම. ඔක කලමාවේ ඇස්සේ දුකුම ඇස්සා. සෙට් හිතුවේ ලාජ්ජ එක අපි තුන්දරාට මේ මඩි වෙයි කියලා. ඒකයි අපි තමයි රෙගියුලර් ෆෝලෝ කරන්නේ. හැබැයි අපිට දැන් වැඩි මේක. රෙගියුලර් එක සෑහෙන්න තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් එක හමාරකට වගේ කැමති නැහැ. කියන්නේ දෙන්නත්ත කන්න මේ මඩි බහිදේතර කැමති. මොකද මට දැන් මේ චිකන් ගැන කතා කරලා ඉන්නේ රසයි. හැබැයි දැන් බඩ පිරුණාද? මම තමයි මම මගේ එක චිකන් ටික වැඩ ගන්නවා. චිකන් එක තාම එහෙමමයි. දැන් මචං මම මේක කොහොමද එකතු කරලා? හා. ආ ඊළඟට එන එකට එකක් හදලා දෙනවා මචං. ඔකට. ඌ මචං බිගාන් මැනේජ් කරා නැත්තා. මේක කරා ටාගට් දන්නේ. මේක ටාගට් දන්නේ නැහැ. මේක නම් ඒක ටාගට් දන්නේ නැහැ. මේකේ රෙගියුලර් එක 1500යි. දැන් අපි දෙන්නා පයිලන් ගියපු ටෝර එකේදී අපිට සාමාන්‍ය 1500 මෙහෙම කෑමක් කන්න බෑ. සෑහෙන කියන්නේ අඩුයි ප්‍රමාණය. හේ මං දන්නේ හේ මේක හිතන්නේ හතරෙන් එකක් විතර වගේ දෙන්නේ මේ සාමාන්‍ය අපිට මේ හම්බෙච්ච කොයි පෝෂණේ හතරෙන් එකක් වගේ දා 1500 කියන බාට් 150කට වගේ අපිට තායිලන්ඩ් වල කන්න දෙන්නේ. දැන් මේ හොඳට තියෙනවා. හැබැයි මම සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවේ තිබ්බා මේ මරීනා බේ මේ ටවර් එක ගාම් හොටල් එක. ඒක සුපිරි මේ වගේ හොඳ චිකන් එකක් හම්බුනේ. හැබැයි ඒක බට් ප්‍රයිස් ඒක මම යව 5000ක් කරනවා. ඒගේ සම්පූර්ණ ප්ලේට් එක කැමති දෙයක් ඕන දෙයක් කියලා ගත්ත හැටි ප්ලේට් එක 5000 කට ඒක පාට. එහෙනම් යන්නේ නේද අපි? අපි බිගෙන් කෑවා. මේ බුකේ මේ වෙනම තියෙන පාකින් එක. ඔයාලා මෙතන පාරේ යනවා නම් මෙන්න මෙහෙම දාන අන්නරේට පාකින් එක තියෙනවා. ඇත්තටම කෑම එක සුපිරි. ඒක වචන දෙයක් නැහැ. බජට් එකටත් ෂේප් ඉතින් හොඳයි. ඉතින් highly recommend ආශේන්ගේ කුරුණෑගල බික. ඉතින් ඔයාලත් අවිල ට්‍රයි කරන්න. අපි දැන් යන්නේ පාකින් එකට. මෙයාලගේ මේ වීඩියෝ පස්සේ පාකින් එකක් තියෙනවා. ඉතින් ලේසි වාහන ටික ඔයාලට පාක් කරගන්න. ඉතින් ආරාධනා කරනවා හැමෝටම කුරුණෑගල ආශේන්ගේ බිකට එන්න. අවිල ට්‍රයි කරන්න මෙයාලගේ බිරියානි එක. අපි එනම් ඊළඟ වීඩියෝ එකේ හමු. channel එකට තාම subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. goodbye.